රටවකදා පෑපුන් සඳ The Papoon Moon of the 8 Wakadee Mr. Holmes? Oh. මගේ බද්‍ර යව්වන වයසේදී මොකේදී? ඔයි මගේ බද්‍ර යව්වන වයසේදී මොනවද ඔයි කන්නේ? ඔව් 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 ඉතේ මගේ ගමේ හිටපු ලස්සනම තරුණිය ටික ඔව් ඔව් දවසක් ඇවිත් මට ආරාධනා කළා. ඇවිත් මහිලා සමිතියේ සභාපති තනතුර බාර ගන්න කියලා. මොකද්ද දුර්ලොකයේ බලු කතාව? නෑ ඉතින් ගමේ කෙල්ලෝ ටික දන්නව ඇතිනි අදාළ පුද්ගලයාගෙන් ගත යුතු අදාළ වැඩේ මොකද්ද කියලා. එනම් මහ පුදුම ගල් කාසි මිනිහේ කොන්ස්. ඈ? ඔහෙගේ නෑනේ කිසිම පිරිමියෙකු සතු ස්ත්‍රී ලොල් ගතියක් අන්නේ ගනේ. ඈ? තමුසේ දන්නවද? අපේ ගමේ කෙල්ලෝ මට ඒ කාලේ කිව්වේ සිහින කුමරා කියලා. ඔය ඒක තමයි මම කිව්වේ ගමේ කෙල්ලෝ දන්නව ගෝණි නැතුව කරේ නගින්න පුළුවන් මිනිහා කවුද කියන්නේ? අපරාධේ ડોක්ටර් මැට්සන් ඔහෙට ඒ කාලේ කරන්න තිබ්බේ සමාජ සේවයක් හැටියට නොමිලේ කාන්තා ඇඳුම් සෝදා දෙන ලොන්ඩරියක් දාගන්නයි සිහින කුමරා ලොන්ඩරි කියලා. නිකන් මේ මිස්ටර් හෝම් මචං මේ නියම පිරිමියා කවුද කියලා කියන්නේ පිරිමි දන්නේ නැහැ. තේරුණාද? ඒව දන්නේ කාන්තා ඌ විතරයි. ඒකයි ඒ කාලේ මාම ඒ තනතුරට පත් කළේ. මේ ડોක්ටර් මැට්සන් මහිලා සමිතියක සභාපති කෙනෙක් ඉන්න විදියක් නැහෙනි. සභාපතිනි කෙනෙක් මිසක් ඈ. ඉතින් ඔහෙව පත් කරගත්ත එකෙන් තේරෙනවා එයාලට ඕන කළා තිබුණේ හොඳට ගෑනු වැඩ කරන පිරිමියෙක් කියන එකයි. ගෑනු වැඩ? ඔව් ඔව් ගෑනු වැඩ. ඔහෙ නියම පිරිමියෙක් කියලා කරන්නේම ගෑනු වැඩනේ. හරි පොඩ්ඩක් ඉන්න. එහෙනම් කියනවා මචං කාන්තාව ඇයි මට මේ තරම් ප්‍රිය කියලා? වෙන මොකක්වත් නෙමෙයි. ඈ නිල මැස්සිය කැමති කුණු කරෝල කෑල්ලට නැතුව රෝස මලට නෙමෙයි. අන්න ඒකයි ඇත්ත. ඇයි 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 ඔය උදාහරණෙදි ඔහෙට කුණු කරෝල කෑල්ලයි නිල මැස්සොයි නැතුව රෝස මලයි වලබඹරයි ගන්න බැරි වුණේ. අන්න ඒක මට කියනවා. දැන් මට කියනවා කුණු කරෝල කවද්ද රෝස මල්ුනේ කියලා. ලන්ඩන් නගරය මොනතරම් සීලාචාර සාමකාමී මිනිසුන් ඉන්න නගරයක්ද කියනවනම් දිනපතාම පාහේ ළමා අපචාර, ස්ත්‍රී දූෂණ, මංකොල්ලකෑම්, ගුටිබෙට හුවමාරු ආදිය අඩුවක් නැතුව සිදු වුණා. පොලිස් පොත් පිරෙන්න දිනපතාම ජාතක කතා වගේ දිග්ග කතන්දර ලියවුණා. ලන්ඩන් නගරයට අලුතෙන්ම එක්වුණු භීෂණය තමයි රාත්‍රියේදී කාන්තාවන් පැහැර ගැනීම. ડોක්ටර් මැට්සන්. එමජා. මගේ මිත්‍රයා ඔබ දුටුවද අද ඩේලි කපුටා පුවත්පතේ ප්‍රධාන ශීර්ෂ පාඨය? අහන්නේ දෙයක් නේ. මහ ජනතාව එක හඳින් එපා කියද්දී තේ සමාගම් තෙල් මිල පහත හෙලන්නේ නැති පවුන්ඩ් 10කින්වත්. ඒකයි යෝ. නෑ මැට්සන්. එහෙනම් ලන්ඩන් නගරයේ සිටින මහිලා සමිති කැඳවුම් කාර්යයක් ප්‍රකාශ කරලා ඇති. දැන් හුඟ දවසකින් එයාලව දූෂණයට ලක්ුණේ නෑ. අනේ මෙහෙමත් පිරිමි කියලා මැසිවිලි නගනවා ඇති. ඒ නෑ ගොග් මැට්සන්. මේ බලනවා මේ පත්තරේ අරන් කියවලා. හා හා. ඔවලන් ලන්ඩන් නගරයේ පෙරණි දව බාණ්ඩ ආරක්ෂාවට පොලිස් වෙනුවට වාරිස්. ඒකේ මලක් නෙමෙයි. එහෙනම් ඔන්න ඔය හෙඩ්ලයින් එක කියනකොට හෙඩ්ලයින් එක. හෙඩ්ලයින් එක කොහේ මේ යතම තියෙන එකද ඔයි? උඹේ හෙඩ් එක තියෙන යටද බං? හරි හරි මේ හෙඩ්ලයින් එක. ඒකද පත්තරේ උඩටම දාලානේ. කවුද යන්නේ කොහෙන්ද? ලන්ඩන් නගරයේ දිනකට වතාවක් රාත්‍රියට කවුරු නෝ කාන්තාවක් අතුරුදහන්. ඈ? අන්න සිත්තද ගන්න සුළු ප්‍රවෘතියක් මචං. මොකද්ද මැට්සන්නේ කාන්තාවක් අතුරුදහන් වීම තුල තිබෙන සිත් ඇද ගන්න සුළු ගතිය? නෑ මචං මිස්ටර් හෝම්ස්. මම කැමති එවැනි කාන්තාවන් සම්බන්ධ පරීක්ෂණ වලට කෙලින්ම සම්බන්ධ වෙන්න. එහෙම එකක් මගේ හදවතේ තියෙනවා. ඒකයි. ඔය ඔබ මහිලා සමිතියේ සභාපතිනේ. නෑ නෑ ඒක නිසාම නිමේ මචං. එන දොඩල් කඩේ ඇතුලේ වලියක් ගියොත් ඒක බේරගන්න යන රාලහමිට වැඩේ ඉවර වෙනකොට දොඩල් කෑල්ලක් දෙකක් ඈ කන්න ලැබෙනවා. ඔන්නේ ප්‍රවෘත්තිය කියනවා ડોක්ටර් මැට්සන් දොඩල් කඩේ. හරි හරි ඉන්නව බල ඉන්නව. ලන්ඩන් ලන්ඩන් නගරයේ දිනකට වතාවක් රාත්‍රියට රාත්‍රියකට කවුරුන් හෝ කාන්තාවක් අතුරු දහන්.
අතුරුදහන් වන බව කාන්තාව ස්කොට්ලන්ඩ් යාඩ් ප්‍රකාශක කේලමා මහතා. ස්කොට්ලන්ඩ් යාඩ් පොලිසිය සහ කේලමා එහෙමද? ඇන් කේලමා කියන්නේ? ඇන් කේලමා නෙමෙයි. ඒ ප්‍රකාශක ඇන් කේලමා යාගේ නම. ආ ආ. දේලි කපුට පුවත් පතට ඊයේ ප්‍රකාශ කළේ ය. ආ. හරි. ඔවුන්ගෙන් ඔවුන්ගෙන් වැඩි හරියක් සමාජයේ නමක් දිනාගත් ප්‍රසිද්ධ කාන්තාවන් බව හෙළිදර වී ඇත. අන්න බලනවා. නමක් දිනාගත් ප්‍රසිද්ධ කාන්තාවන්. ඇයි ડોක්ටර් මැට්සන් මේ නමක් දිනාගත් ප්‍රසිද්ධ කාන්තාවන් පමණක් අතුරුදහන් වෙන්නේ? මන්දා ඉතින් ඒක උඹගෙන් අහපන්. ඒගොල්ලන්ගේ මන්දන්නේ නේ ඕ. නෑ ඉතින් උඹ ස්ත්‍රී චිකිත්සක චක්‍රවර්තීනේ. ඒකයි ඔය තේරෙන්නේ නැති එකයි මං ඇහුවේ. මයන්දර ලෝකා මේ ගහන්නකෝ. කවුරු හරි කෙනෙක් සාමාන්‍ය කාන්තාවෝ නැතුව. ඔව්. සුප්‍රසිද්ධ කාන්තාවෝ පැහැරගන්නේ ප්‍රසිද්ධිය තකාගෙනයි. You understand? ඉතාම නිවැරදි. ඉතාම නිවැරදි. හරිම අපූරුයි ડોක්ටර් මැට්ස්. නමුත් අපිට හිතන්න බැරිද සුප්‍රසිද්ධ කාන්තා චරිත පැහැරගෙන ගොස් විශාල වශයෙන් කප්පන් ඉල්ලනවා කියලා. මොන පිස්සුද? මේ ලන්ඩන් නගරයේ වැඩිම ප්‍රසිද්ධ කාන්තාව ඉන්නේ නිලියෝනේ. නිලියෝ. ඒ නිලියන්ව උස්සන් ගිහින් සල්ලි ඉල්ලනවට වැඩිය හොඳයි ඉබ්බෝල්ලගෙන ගිහලා පිහාටු ඉල්ලනවා. ඇයි ඔබ එහෙම කියන්නේ? ඇයි සුප්‍රසිද්ධ සුරූපී නිලියෝ ළඟ සල්ලි බාගේ නැද්ද? මොන විකාරද මිස්ටර් හෝන්ස්? සීරම ලන්ඩන් නිලියෝ රත්තරන් වගේ පළඳින බඩු ඉමිටේෂන්. බැංකුවේ සතියක් නෑ. මහත්තුර වශයෙන් පෙනී සිටින මිනිස්සු නීත්‍යානුකූලව කසාද බෙදලා නෑ. ඉන්නේ අපාර්ට්මන්ට් වල තනියෙන්. ඉතින් එයාලව උස්සන් ගිහින් කාගෙන් කප්පන් ගන්නද? You think about that? යකෝ ඔබ නම් ඉත්‍රි මහාචාර්ය අදිරියන් කෙනෙක් බං. ඔබ මහිලා සංගමේ සභාපති නෙමෙයි, ගරු උපදේශකකමටයි සුදුසු. එහෙමද? ඔබ ඒ තරම් මේ ගෑනු ගැන දන්නවනේ බං. ඒ උනාට දුරුකා උඹ ගෝණියට කරේ යන්න හදනෝ වගේ මට පේන්නේ. නෑ නෑ මගේ මිත්‍රයා. වෙලාවකට ප්‍රබල රහස් පරීක්ෂණ සඳහා වන භෞතික හා රසායන සාධක කෙරෙහි වැඩි උනන්දුවක් දක්වන මට ඔබ හිතන මට්ටමේ සරල සුගම නමුත් ඉතා වැදගත් දේ මගේ හැරී යනවා. අන්නේ ඒකද තමා කියන්නේ කුකුල් බිත්තරත් බෙහෙතට ඕන වෙනවා කියලා. කුකුල් බිත්තරත් නෙමෙයි මැට්සන්, මේ කුකුල් මේ. හරි හරි මන් දන්නවා. කුකුල් අර මෙව්වනේ. ආවගෙන කියන්න බෑනේ. මෙව මේ රාති ලෝකේ මිනිස්සු අහන් ඉන්නවනේ. තේරෙන්නේ නැද්ද? ඒකනේ බිත්තර කියලා කියන්නේ. ඔව් මට තේරුණා. හරි. දැන් ඔය පත්‍රයේ තියෙන විදිහට දිනපතාම ප්‍රසිද්ධ කාන්තාවන් අතුරුදහන් වෙනවනේ. ඕ මේකෙන්නේ අතුරුදහන් කාන්තාවන් වැඩි දෙනෙක් රංගන ශිල්පිනියන් බව වාර්තාවේ. අන්න මං කිව්වේ. අන්න මං කිව්වේ. ආ මතංලා. පත්‍රයේ අරගෙන විස්තරය දැනටම කියවනෝ වගේ. ආ ඉන්ස්පෙක්ටර් ලොස්ට්‍රඩ් ඩාරුම්. හරියට හරි. එච්චරයි අඩුව තිබ්බේ. ඔය හරි දැන් ඉතින්. මේ මචං මං උඹලට එන ගමන් සයිබර් කඩේකින් අලබෝණ්ඩ දෙකක් ගෙනාවා. ඕ කාබල්ලකෝ. ඔබ එන විට අපි කියෝමින් සිටි පත්‍රයේ විස්තරය ගැන ඔබ කළ ප්‍රකාශයත් වෙනදාට අත් දෙක වනවන එන ඔබ අද අලබෝණ්ඩා දෙකක් රැගෙන ඒමත් යන දෙක අතර යම් සම්බන්ධයක් තියෙනවා කියලා මට හිතෙනවා ඉන්ස්පෙක්ටර් ලොස්ට්‍රඩ් ආරොන්. ඔබට එහෙම හිතෙන්නේ නැද්ද මැට්සන්? මොකෝරෙtti මේ පත්‍රයේ තියෙන කාන්තා අතුරුදහන් වීම පිළිබඳව කවුරු හරි කෙනෙක් මෙයාලට පැමිණිලි කළා හොයන්නේ කියලා. ඔව්. මෙයාල පණ දාගෙන ඇඳන් යට හිටන් හෙව්වා. ඔව්. හොයාගන්න බැරි වුණා. බැරි වුණා. ඒක නිසා වැඩේ අපට බාර දෙන්න කියලා පැමිණිලි කාර්යයක් කිව්වා. ඇඩ්වාන්ස් එකකුත් දුන්නා. මෙයා ඒකෙන් හොඳට කාලා බීලා අපට නිකන් 2.50යි අලබොණ්ඩ දෙකක් ඔතන් ආවා. ඕකයි ඇත්ත. යකෝ මරුනේ. ඒක තමයි මචං. දැන් බලාගෙන ගියාම මම නෙමෙයි උඹනේ දොර්ලොක් හෝන්ස්. මී 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 මී. එහෙම කියන්නේ මා. මම දොර්ලොක් හෝන්ස් නෙමෙයි. මම උගේ ගුරා. යකෝ. මේ ඇත්ත වශයෙන්ම කියනවා නම්
මැට්ටගේ කතාව හරි. ඕ මේ නමුත් ඇඩ්ඩාන්ස් නම් හම්බුනේ සොච්චමයි බං. ඕ කීයක්ද සොච්චම? පවුන් 75යි බාප්ප පල්ලා. ඕ පවුන් 75යි ඩොක්ටර් මැට්සන්? එවයා පවුන් 75 50න් වැඩි කරන ඉක්මනට. හිතා මචං පොඩ මේ එක්සයිස් පොතේ පිටකවරේ බලනකන් ඒකේ 75 වරක් කියනවාද මන් දන්නේ නැහැ මචං. ඒකනේ ආ මොකටයි බං 75 50න් වැඩි කරන්නේ? සාමාන්‍යයෙන් අපට අත්තිකාරම් ලැබෙන ගානෙන් 50 ගුණයක්වත් අඩුවෙන් තමා ඔබ අපට ගණන් කියන්නේ ඉන්ස්පෙක්ටර් ලොස්ට්‍රියා ඩාරොන්. ඒක යත්ත තත්ත්වය. ඇත්තම කියනවා නම් ඔය කේස් එක බාර දීපු මිනිහා පවුන් 3750ක්වත් දෙන්නේ නැති කියලා මගේ හිත කියන. හරි බං ඉතින්. මං ඉතින් ස්කොට්ලන්ඩ් යාඩ් කාරයක් නේ බං. අපිත් වැඩ කරන සම්ප්‍රදායක් තියෙනවනේ. ඒකනේ. මේ මචන් දොරලෝකා පවුන් 1000ක් හමාරක් දෙන්නම්. මෙන්න මේ ගෑනු කේස් එක හොයපන්කෝ බං. ඉන්ස්පෙක්ටර් ලොස්ට්‍රියාඩ් ආරොන් මම කාන්තා කේස් එකක් බාර ගත්තත් මං වැඩ කරන්නේ පිරිමියෙක් වගේ. ඒක නිසා පවුන් 3000ක් මගේ අතේ තියලා කතා කළොත් තමයි ඉන්ස්පෙක්ටර් දානි සම්පූර්ණ වෙන්නේ. ඕ ඉතිරි පවුන් 250 උඹ තියාගනින්. ඈ ඒ නැතත් ඒක දැනට වියදම් වෙලා ඇතිනේ. කොහගනින් ඔය අලබොණ්ඩ දෙක මෙහාට කන්න? අතුරුදහන් වූ කාන්තාව පිළිබඳ පළමු පැමිණිල්ල කරපු පුද්ගලයාගෙන් අපි දැන් කරුණු විමසා බලමු ඩොක්ටර් මැට්සන්. පෙරේද රාත්‍රියේ අතුරුදහන් වූ සුරූපී සුප්‍රසිද්ධ නලගන වන විකාරිකා ඔබගේ බිරිඳද මහත්මයා? ඕ ටිකක් ඒ වගේ. ඔය මං කිව්වේ බිරිඳ වගේ මිසක් බිරිඳ නෙමෙයි නේ. හොඳයි. ඇය අතුරුදහන් වන අවස්ථාවේ ඔබ කොහෙද හිටියේ? මට එදා කවදාවත් නැතුව මරණාසන්නට නිඳ ගිහිල්ලා හිටියේ. ඇරලා බලද්දි විකාරිකා පැහැරගෙන ගිහින් ආන්. ඒ කවදාවත් නැතුව මරණාසන්නට නිඳ ගිහින් කියන වගන්තිය පොඩ්ඩක් සටහන් කරගන්න ඩොක්ටර් මැට්සන්. කොහොමද මහත්මයා ඔබ කියන්නේ ඇයව පැහැරගෙනම ගිහින් කියලා? දැන් බලන්නකෝ. එයාගෙන් පස්සේ එයාගේ යාළු නිලිය 3 දෙනෙකුටම ඔය වැඩේ වුණානේ. ඒගොල්ලෝ තද තව වෙනකන් ආගියතක් නැහනේ. ආ ඩොක්ටර් මැට්සන්, ඒ යාළු නිලිය 3 දෙනෙක් කියන එකත් සටහන් කරගන්න. මචන්නි. ඔව්. ඒ නිලිය 3 දෙනාම කාන්තාවන් කියලා සටහන් කරගන්නද? ඈ නිලිය කියන්නේ ගෑනුද පිරිමිද? හරි 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 කියන්නේ දෑනි මචන්. දැන් පිරිමි හරි හරියට ගෑනු චරිත කරනවනේ. මේ වන විට ලන්ඩන් නගරයේ සුප්‍රකට නිලියන් එක පිට එක 6 දෙනෙක් අතුරුදහන්. ඔවුන් පිළිබඳ නැවුම් උණුසුම් පුවත් රැගෙන එන ඩේලි කපුටා පුවත්පත එනතුරු සෑම උදෑසනකම ජනතාව බලා සිටින්නේ නොයිවසිල්ලේ. චික් විතර මේ දොරලෝකා මේ නිලියෝ අතුරුදහන් වීම ගැන තාම කිසි ආරංචියක් නැද්ද බං? මේක දැන් මහ වස ලැජ්ජාවක් නේ මට. ඈ අපිට නම් ගානක් නෑ නේ මචන් දොරලෝකානේ. මේ නිලියන් අතුරුදහන් වීම පිළිබඳ සිද්ධි හැම එකක්ම විශ්ලේෂණය කරලා බැලුවහම ඒවා එකිනෙකට ගැළපෙන සමානකම් තියෙනවා ඉන්ස්පෙක්ටර්. මට ඔය ගොන් කතා ඕනේ නෑ දොරලෝකා. මට ඕනේ ගහේ බඩු වගේ. හරිද? ඕක කරපු යවුන් අල්ලන් ආවා. ඇටකටු කුඩු වෙන්න දුන්නා. උසාවි දැම්මා. එච්චරයි. ආ එහෙමනම් දැනට ඔබේ ඔය ගොන් කතාව නවත්ත ගත්තොත් හොඳයි ඉන්ස්පෙක්ටර්. ආ ඩොක්ටර් මැට්සන්. Yes my friend. මේ හරව මගේ මිත්‍රයා. අතුරුදහන් උනේ සේරම නිලියෝ නම් එතන සමානකමක් තියෙනවා. Very good. හැම නිලියක්ම අතුරුදහන් වෙලා තියෙන්නේ ඔවුන්ගේ ස්වාමි පුරුෂයින් නිඳ ගිය අවස්ථාවේ. ස්වාමි පුරුෂයින් නෙමෙයි. ස්වාමි පුරුෂයින් යයි කියන්නා වූ පුරුෂයින් නිඳ ගිය අවස්ථාවේ. ඔව් හරි. එතන සමානකමක් තියෙනවනේ. ඔව් ඔව් ඔව්. ඊගාවට අදවන තුරුත් ඔවුන් පිළිබඳ ආරංචියක් නැහැ. කප්පන් ඉල්ලලත් නැහැ. හරි. පැහැරගෙන ගිය අය පිළිබඳ මොනම භෞතික සාක්ෂියක්වත් නැහැ. දැන් මොකක්ද ඔබට හිතෙන්නේ මගේ මිත්‍රයා? ඕක හොඳ වැඩකාරයෙක්ගේ වැඩක් සුවර් එකටම. මෙලහකටත් නිලියෝ 6 දෙනා කෝටි ගානකට පිටරටවල් වල ඉන්න ධන කුවේරයන්ට විකුණලා ඇති. අම්මපා. ඕ ඒක සුවර්. දොරලෝක උඹ මෙතන තටමන කොට වෙන්න ඕන හරිය වෙලා ඉවරයි බං. අපරාදේ උඹට දීපු ඇඩ්වාන්ස් එක. ඕ ඔබේ ඔය වාචාල කට ටිකක් වහගත්තොත් හොඳයි ඉන්ස්පෙක්ටර්. ඔව් උඹ කතරහපන්. ඇයි අප්පා. දොරලෝකා
උඹ මං කියා දීපු විදිහටම කේස් එක හොයපන්කො. දැන් මොකද උඹ කියා දීපු විදිය? නෑ උඹ දන්න විදියට හොයන්කො මචං. ඉන්ස්පෙක්ටර් ලොස්ටඩ් ආරොන්. අපි දැන් යමු ඩේලි කපුටා පුවත්පතේ කත්රු සහ ඒ වගේම පත්තර කන්ට්‍රෝලර් හිමිකරු වන බේගල් මහතා මුණ ගැහෙන්න. මේ ඉන්නේ ඩේලි කපුට පත්තරේ කතුරු මිස්ටර් බේගල්. අයියෝ අයියේ, මොකද මේ රහස් පරීක්ෂක මහත්තුරු, ඉන්ස්පෙක්ටර් මහත්තුරු, දොස්තර මහත්තුරු මේ බේගල් මහතානනි, ඔබ වඩා කැමති ඔබගේ ඩේලි කපුටා පත්තරය කරගෙන යහතින් සමාජයේ ජීවත් වෙන්නද, එහෙම නැත්නම් පත්තර කන්තෝරුවට සීල් තියාගෙන හිරගෙදර ලගින්නද? ඇයි මොකද ප්‍රශ්නේ? මොකද මේ මට තර්ජනය කරන්නේ? සුරූපී නිලියන් තුන් දෙනෙක් අතුරුදහන් කිසිම හෝඩුවාවක් නැහැ. ඉතින් කප්පන් ඉල්ලීමක් ගැන වාර්තා වෙන්නෙත් නැහැ. ඔව් ඉතින් මේ අතුරුදහන් නිලියන් හය දෙනාම ජනප්‍රිය අය වුණත් පසුගිය වසරකට වැඩි කාලයක් යම්කිසි රඟපෑමක් නොකර ආදායමක් උපදන්නේ නැතුව හිටපු නිලියන්. දැන් මේ සිද්ධිය නිසා පැත්තක ඉඳන් වැඩිම ආදායමක් උපදවන්නේ ඔබයි. දිනපතා උණු කැවුම් වගේ පත්තර පිටපත් ලක්ෂ ගණනක් අලෙවි වෙනවා. ඔබට ලොකු වාසියක් අත්විලා තියෙනවා. දැන් ඔබේ පත්තරෙන් මේ නිලියන් පිළිබඳව අප මීට පෙර නොදත් රසවත් කතා පවා ඔබේ පත්තරේ හරහා එළියට එනවා. පත්තරේ රසවත් ඇති එහෙම තමයි මේ හොන්ස් මහත්තයා. අපි කරන්නේ යම් කිසි සිද්ධියක් වුණාට පස්සේ ඊට අදාළ තොරතුරු හොයලා වාර්තා කරන්නයි. නෑ, මෙතන ඊට වඩා වැඩි යමක් තියෙනවා බේගල් මහත්මයා. ඈ ඉන්ස්පෙක්ටර්, පැහැර ගැනීමක් නම් අපට අල්ලගන්න පුළුවනි. නමුත් සිය කැමැත්තෙන් කෙනෙක් වසන් වුණොත් අල්ලන්න අමාරුයි. ඒක හරි, හරියට හරි. මම කෙලින්ම ප්‍රකාශ කරනවා ඩොක්ටර් මැට්සන් මගේ මිත්‍රයා. ඔව් මචං. ඒ අතුරුදහන් ලිලියෝ තුන් දෙනාම මේ බේගල් මහත්තයාගේ සෙවණේ කැමැත්තෙන් වාසය කරනවා. ඒක පුවත් මවන අපූර්ව දායක සෙල්ලමක්. නිලිකමෙන් හම්බ කරනවට වඩා පත්තර කාර්යයෙන් ගානක් කරන් ජීවත් වෙන එක ඔවුන් තුන් දෙනාට වාසි. මචං දොරලක. ඔව්. මම මේ කතන්දරේ පොතකට ලියලා ඒ පොතට නම දාන්නද අතවකද අපේ පුන්සඳ කියලා. ඈ ඔය නේ හොඳයි නේ. ඈ